බෙස්මන් කෙනෙක් තවත් ආදරණීය කලාකරුවෙක් කැලුම් දේවනාරායන කැලුම් කියනද මලිත කියනද කැලුම් කියලා කියන්නේ ඇයි මම මමනේ ගොඩක් දෙනෙක් ආදරය කරන්නේ මලිතට ඒ වගේම කැලුම් කියන්නේ වෙනස්ම විදිහකට කලාවට අවතීර්ණ වුණු තරුවක් ඒ ගැන අපි කතා කරමු හැබැයි ඊට කලින් අද දවස ගැන කතා කරමු කොහොමද ටොලමිත් එක්ක මේ යාළුකම මේ සහෝදරකම ආරම්භ වෙන්නේ टोलमेव मन दाने दें अतर अवरू पहाकड़ी खाली मन डांसिंग करा मुलिम डांसिंग करा दी हिरोय के रिली प्रोग्राम्स करना तमें मट हमें मुलिम इस कॉल हमें बस अद तमें हमें मट ऐ थिंक हर शातु अभी लंका मेहन विश्कर मुने टोलमी अयटाई ससिन सुबह विवाह मंगल या वेन्न किया सुबह विवाह मंगल या वेन्न किया इतर पतन हम मे विदर वेन्न किया मैं आदरें सुबह पतन आए दिन दें कलुम कलुम लंका वे कलावत्त के कतु वेन्ने वेनास्म आद्य कर टिकटॉक मको दे अवस्था वगेन हिते नेक मंगे दने अनपेक्षित अवस्था वक टिकटॉक कलिंग ओ अतर टिकटॉक लिंक यानी टिकटॉक दें मुलीम करे मैं आई थिंक थोड़ा ए वीडियो का वायरल गेल दें मम मा मीनू दनगेन ए हर हतम मट संगीत कथा करे ඉතින් ඒක විනස්මද්ද කීමක් නිසා ඒක හරි අමුතුයි. ඉතින් අර මං හිතන්නේ වාසනාව වෙන්න ඕනනේ. අනිවාර්යෙන්ම. ඉතින් දැන් කැලු මේ වගේ මාධ්‍යකින් මං හිතන්නේ කලාවට පෞලේ කවුරුත් සම්බන්ධයක් නැද්ද? කවුරුත් නැහැ මං හිතරයි. එහෙම කෙනෙක් කලා ක්ෂේත්‍රයට එකතු වෙද්දී ලොකු කට්ටක් ගන්න වෙනවා. කැපිලි කැටිලි මේ දේවල් වෙනවනේ අනිවාර්යෙන්ම මේක ලෝකේනේ අපේ ලංකාවනේ. ඉතින් මලිතට එහෙම අත්දැකීම් නැද්ද? අපේ කැලුන්ට එහෙම අත්දැකීම් නැද්ද? කැපිලි කැටිලි අත්දැකීම් නැහැ කිව්වොත් ඒක බොරුවක් නේ. තියන අනිවාර්යෙන් තියනවා. සමහර තැන්වලදී කියන්නේ ගොඩාක් සමහර තැන්වලදී ඔක්කොම තැන්වලදී නෙමෙයි සමහර තැන්වලදී ඒ දේට ලක් වෙලා තියෙනවා එමන් තැන් මොනවාද කියලා කියන්නේ දැන් යන බැරේ එතකොට කැලුම් දැන් සංගීතේ මලිත වෙලා ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය ආදරය දිනාගෙන තියෙනවා ඉදිරියට මොනවද එන්න තියෙන නිර්මාණ ඉදිරියට කියන්නේ මම දැනට කරන්නේ සංගීත විතරයි මොකද මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක මට වෙන ටෙලිග්‍රෑම් එකක් කරන්න ඉඩ නැහැ මොකද වෙලාවක් නැහැ ඇත්තටම ඒක නිසා මම සංගීත විතරයි දැනට කරන්නේ සංගීත ඉවර වෙලා ඒ කියන්නේ තව ලොකු කාලෙකින් හිතනවා මම තව නිර්මාණ වලට දායක වෙන්න ඔයාලා හිතේ මම සින්දු අහනවා කියලාද එහෙනම් අහලම් බලන්නකෝ මෙන්න ඔබට හිමි ඊළඟ ප්‍රශ්නය ශ්‍රී ලංකා ඉතිහාසයේ ලියවුණු පැරණිම පොත කුමක්ද? 1. දීපවංශය 2. චෝලවංශය 3. ථූපවංශය අපේ උණුසුම් සුබපැතුම් ඔබේ පිළිතුර නිවැරදි. ඒ සඳහා ඔබ ලකුණු 10ක් හිමි කරගන්නවා. දැක්කනේ ෆෝන් එකකින් ළමයි අපි හැමෝටම දැනුම් වැඩි කරගන්න පුළුවන් අලුත්ම ගේම් එකක්. ඔයාලා දැම්ම 3311ට කෝල් එකක් දීලා මේ ගේම් එක ප්ලේ කරලා බලන්න. ඔබගේ දුවගේ පුතාගේ දැනුම වර්ධනය කරන ගමන් වටිනා තෑගි සතිපතා දිනාගත හැකි ලංකාවේ එකම අධ්‍යාපනික මොබයිල් ගේම් එක. දැන්ම ඔබේ ජංගම දුරකථනයෙන් 2311ට කෝල් එකක් ගන්න. දැනුම සොයා යන දුවලා පුතාලට පමණයි. දැනුමයි වාසනාවයි.